හොඳයි නැවත තැම්පත් වෙන්න. අපි නැවත බලමු මුලින් අර පැහැදිලි කරපු වාසි ජට කියන සූත්‍රයේ උපමා තුනක් තියෙනවා. මේ වැදගත් උපමා තුනක්. ඒ උපමා වලින් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ කුමක්ද? නැත්නම් මේ පින්වතුන් කරන ඔය සක්මන් භාවනාව, ඒ වගේම ආනාපාන සති භාවනාව, නැත්නම් කායනුපස්සනාය මොනවා හරි භාවනාවක් ගත්තොත් ඒ භාවනාවත් එක්ක නැත්නම් සතර සතිපට්ඨානේ වැඩිමත් සමග මේ උපමාවල තියෙන සම්බන්ධය. දැන් මුලින්ම මේ සූත්‍රයේදී පැහැදිලි වෙනවා ඇති බුදුහාමුදුර පෙන්වන්න යන්නේ මේ ආශ්‍රව ඡයවීම කියන කතාව. නැත්නම් ආශ්‍රව කියන ඒවා ඡය වෙන්න නිකම් බෑ, හිතුවට බෑ කියලා. යමෙකුට දැන් හිතෙන්න පුළුවන් ඇලීමක් නැතුව අතහැරීමක් සිදු කරමින් ජීවත් වීම තුළ ආශ්‍රව අහක් වෙනවා කියලා. සංසාරයේ නිමාවට යන්න පුළුවන් කියලා. එතකොට අතහැරීම නිකම්ම තමන් විසින් හිතලා අතහැරියට සංසාර නිමාවක් වෙන්නේ නැහැ. සංසාර නිමාව වෙන්න නම් ආශ්‍රව ඡේවෙන්න ඕන. එහෙනම් මේ සංසාරයේ ස්වરૂපය මේ ආශ්‍රව මත රඳාපවතින. ආශ්‍රව එකයි සංසාරය ස්වરૂපය රඳාපවතින. ඒක හැමදෙනාම දැනගන්න ඕනේ. ධර්මානුකූලව ගැඹුරු ධර්මයක් තමයි ආශ්‍රව කියන්නේ බුදුහාමුදුරන්ගේ. ආශ්‍රව කියන්නේ ඇත්තටම සාංසාරිකව යමෙක් පුරුදු පුහුණු කරපු දේවල්. මේ අවිද්‍යාව කියන එක නිපද වෙන්නේ ආශ්‍රව හින්දායි. තවතැනකදී බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරනවා ආශ්‍රව හින්දා අවිද්‍යාවත්, අවිද්‍යාව හින්දා ආශ්‍රවත් ඇති වෙනවා. එතකොට ඒ වගේම නිබ්බේධක පරියාය සූත්‍රයේදී පෙන්නනවා අවිද්‍යාවේ නිධානය නේ ආශ්‍රවවල නිධානය අවිද්‍යාව. දැන් කාමයේ නිධානය අවිද්‍යාව නෙවෙයි. කාමයේ කියන જાතියේ නිධානය අවිද්‍යාව නෙවෙයි. කාමයේ නිධානය ස්පර්ශයයි. කාමයේ නිධානය ස්පර්ශයයි. ඒ වගේම කර්මය කියන එකේ නිධානය ගත්තොත් ඒත් අවිද්‍යාව නෙවෙයි. කර්මය කියන එකේ නිධානය ස්පර්ශයයි. එතකොට අවිද්‍යාව නිධානගත වෙන්නේ කර්මයට නිධාන වෙන්නේ, වේදනාවට නිධාන වෙන්නේ, සංඥාවට නිධාන වෙන්නේ. මේ කියන එක ධර්මයකටවත් අවිද්‍යාව නිධාන වෙන්නේ නැහැ. ස්පර්ශය කියන එකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නිධාන. නමුත් ආශ්‍රව කියන එකට නිධානය ඒ විදිහට නෙමෙයි දේශනා කරන්නේ. ආශ්‍රවවලට නිධානය අවිද්‍යාවයි. එහෙනම් ආශ්‍රව කියන එක ගැඹුරු ධර්මයක්. ආශ්‍රව ඡේවෙන් නැතුව කාටවත් සංසාර නිමාවටපත් වෙන්න බෑ. එතකොට මම පැහැදිලිව පෙන්නුවා ආශ්‍රව වලට බලපෑම් දෙකක් කර හැකි ඡේය කරන්න නැතුව එකක් රකින්න පුළුවන්. ආශ්‍රව වල බලපෑම රකින්න පුළුවන්. රකින්නවා කියන්නේ ආශ්‍රව වලට සංකල්පනා දිට්ඨිය හරහා සංකල්පනා වලට ආශ්‍රව එනවා. නමුත් සංකල්පනා වලින් දියත් වෙන ආශ්‍රවවල ක්‍රියාකාරීත්වය වෙන වාචා කම්මන්තා ජීව රකින්න. ඔබ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක්. හැම මනුස්සයෙක්ම කරන්න පුළුවන්. ඒතකොට ආශ්‍රවවලට කිසිම බලපෑමක් නැහැ. සංකල්පනාවල ඕන විදිහට වැඩෙනවා. ඒවට කරා ඒ සංසාරය හදන විදිහට හදනවා. නමුත් ක්‍රියාකාරීත්වයෙන් රකින්න. දැන් රකලා ආශ්‍රව මර්ධනය කරන්න හෝ ඒ ආශ්‍රව වල බලපෑම හීන කරන්න බලය දුබල කිරීම සීලයයි. අන්න සීලයෙන් කරන දේ. එහෙනම් පන්සිල් රැක්කොත් ඇත්තටම කරන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව සිදුවෙන්නේ පන්සිල් රකින්න මිනිස්සයා මගින් සිදුවෙන්නේ එයාගේ ආශ්‍රව නැති වෙනව නෙමෙයි. සංකල්පනා වලට ආශ්‍රව එන එක නවත්තනවත් නෙමෙයි. එයා කරන්නේ සංකල්පනා වලින් ආශ්‍රව වල බලපෑම වචන වාචා කම්මන්තා ජීවහරහා එළියට එන එක නවත්තනවා. ඕක වටිනා ප්‍රතිඵලයක්. එහෙනම්
වාචා කම්මන්තා ජීවෝලින් පන්සිල් රැකීම සිදු කරනකොට ඒ ආශ්‍රවවල සංකල්පනාවල තිබුණාට එහෙම මිනිසෙක් නම් එයා මිනිසියත් වෙන්නේ පන්සිල් රකින්නේ ඒ මිනිසයා මරුණාට පස්සේ සතර පායට යන්නේ ඒ කියන්නේ පන්සිල් රැක්ක උපන්දා ඉඳලා මිනිසෙක් ඒ මිනිසයා කවදාවත් ආශ්‍රව ඒ ජීවිතයේ තුල සතර පායට යන්න හදන්නේ නැහැ අලුතේ නමුත් තියෙන ආශ්‍රව තියෙන සතර පායට යන්න ඕනේ ආශ්‍රව නැතුව නෙවෙයි යා ඒ ආශ්‍රව වලින් වැඩ ගන්නෑ රකින්න අන්න ඒක සීලයයි ඒක නිසායි මිනිස්සෙක් පන්සිල් රැක්කොත් දිගටම එයා සතර පායට යන්නේ නැහැ ඒතර පන්සිල් රකින්න මිනිස්සු ඕන තරම් ලෝකේ ඉන්නවා ඒ කියන්නේ මරණ මිනිස්සු ඔක්කොම අපායට යනවා කියලා නැහැ. එහෙනම් අපායට යන්න හේතුව අපායේ උප්පත්තියට හේතුව ප්‍රධාන හේතුව අපි දන්නේ නැතුවට ආශ්‍රවයි. ඒ වගේම දැන් පන්සිල් රැකලා ආමිෂ පින්කම් කරොත් ඒත් ආශ්‍රව ප්‍රයෝජනෙට ගන්නවා. ඒ රකින්නේ නැහැ ආමිෂ පින්කම රකින්නේ නැහැ කරනවා. දන් දෙනවා. පූජාවල් පවත්වනෝ මේ බෞද්ධ වෙන්න පුළුවන් අබෞද්ධ වෙන්න පුළුවන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කරනවා එතකොට ආශ්‍රව ප්‍රයෝජනෙට ගන්නවා ඒ ආශ්‍රවවල හදන්නේ එතකොට කාම සුගති ස්වරූපයක් එහෙනම් ආශ්‍රවවල තියෙනවා සතර ආපාය ස්වරූපයක්ත් තියෙනවා කාම සුගති ස්වරූපයක්ත් තියෙනවා හැබැයි ආශ්‍රවවල නෑ කා රූපාවචර ස්වරූපයක් හෝ අරූපාවචර ස්වරූපයක් රූපාවචර කියන්නේ ආශ්‍රව යටපත් වීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්. දැන් ඒ කියන්නේ සමත භාවනාවෙන් එහෙනම් කරන්නේ ආශ්‍රව රකින්න එකක් නෙමෙයි. ආශ්‍රව වලින් බලපාන දේ රකින්නේ නැහැ. සංකල්පනා වලට ආශ්‍රව වලට එන්න ඉඩ දෙන්නේ නැතුව යටපත් කරනවා. ඕක සමාධියයි. එහෙනම් සමාධියෙන් කරන්නේ ওই දෙයයි. මං කිව්වේ අර විදර්ශනා උපක්ඛිලීසෙන් කරන්නේත් ඔන්න ඔය ටිකයි. සමාධියෙන් කරන සමත සමාධියෙන් කරන විදිහට ආශ්‍රව යටපත් කරගෙන ඉන්නේ. ඔය පැය ගණන් භාවනා කරන්නේ එහෙම තමයි. ternary හුඟක් අයගේ ඔය ඔය ගැන දන්නේ නැති හින්දා කරලා තියෙන විදර්ශනාව පක්ඛිලීසේ වඩනවා. ඒක සමත සමාධිය වගේ වැඩිනවා. ඒකෙන් පළක් නැහැ. හේතුව මොකද මරණ මොහොතේ අර ආශ්‍රව ටික එනවා ඉතින් විදර්ශනා අර සමත භාවනාව නම් ඊට වැඩිය වටිනාකමක් තියෙනවා අර යටපත් කරපු එක රඳව ගන්න පුළුවන් ඒක අරකින් එහෙම හයියකුත් නැහැ එච්චර මොකද මේ විදර්ශනා උපක්ඛීලීසය විදර්ශනා භාවනාව නෙමෙයි මේ භාවනාවෙන් භාවනාව කඩාගෙන ගත්තේ මලකඩයක් මේ ඒකින්ද මේ විදර්ශනා උපක්ඛීලීසය බොහොම භයානකයි කිව්වේ ඒකයි ආශ්‍රව යටපත් කරගෙන ඉන්නවා. හැබැයි ආශ්‍රව රකින්නට වැඩිය යාගේ ගුණයක් ඉහළට පේනවා. සීලයට වැඩිය ඉහළ වෙනවා. විදර්ශනා උපක්ඛිලේශයක ඉන්න කෙනා හරියට හුඟක් උසස් කෙනෙක් බවට හැමෝටම පේනවා. ගුණධර්මත් එහෙම. තේරුණානේ? ඔන්නක තමයි තියෙන ගැටලුව. දැන් මෙතන බුදුහාමුදුරුව පෙන්නන්නේ මෙන්න මේ ප්‍රශ්නේ හින්දා මේ ආශ්‍රව කියන කතාවේ දැන් ආශ්‍රව හොඳටම යටපත් කරපු පුජ්‍යලයේ තමයි බෝධිසත්වයන්ට හම්බ වුණ උද්දකාරම් පුත්‍ර. ඔන්න ප්‍රබල ලෙසම වැඩිම කාලයක් වැඩිම ගැඹුරකින් මේ ආශ්‍රව යටපත් කරපු පුජ්‍යලයේ. ඒක තමයි අවසාන මනසෙන් කරන්න පුළුවන් උපරිම ආශ්‍රව යටපත් කිරීම තමයි නේව සංඥා නා සංඥා කියන දෙයක්. තේරුණානේ? මනසෙන් ආශ්‍රව යටපත් කරන්න පුළුවන් ඊගාව ප්‍රබල දැන තමයි රූපාවචර පළවෙනි දෙය. එතකොට ඒක වැඩි කරගෙන ඕනනම් ඒ කාලය තුලදී ආශ්‍රව වලට සංකල්පනා වලට එන්න දෙන්නේ නැතුව රඳව ගන්න පුළුවන්. සීලයෙන් කරන්නේ ආශ්‍රව රැකීම විතරයි. එතකොට සීලයේ එච්චර වැදගත් දෙයක් නෙවෙයි. ඒක ඕන වෙලාවක කැඩලා යන්න.
එවුනාට දැන් වැඩි කොහොමද අටසිල් රකින්න අය පන්සිල් රකින්න අයට කරන විහිළු අපි උසස් අන්න එතන දිට්ඨි ආශ්‍රව හා භව ආශ්‍රව ලොකුට හදනවා ඒවා කඩා ගන්න බෑ විදර්ශනාවෙන් ඊගාවට අනුම් පහත් කරලා තලකනේ ඒක එතකොට කාම ආශ්‍රව නෙවෙයි දිට්ඨි ආශ්‍රව හෝ භව ආශ්‍රව හොඳ භවයක් ගැන කියන්නේ අපි සිල්වත් අරුන් දි සීලයි ඒක කාමාශ්‍රව නෙවෙයි භවාශ්‍රව භවාශ්‍රව ප්‍රබලයි කාමාශ්‍රවට වැඩි ඒක හින්දා මතවාද කියන ඒවා මේ විපස්සනායේදී හානිදායකමයි මතවාද හැදෙන්නේම Taman උසස් කරන්න යෑමෙන්මයි ඒක සාමාන්‍ය ජීවිතයේ හැකිතරම් දුරට අඩු කරන කෙනාට සතිපට්ඨානයේ දියුණු වෙනවා වැඩි ඒවා වැඩි අයට උපක්ඛිලේශ වලට අහු වෙන ගතියත් වැඩි නැත්නම් සතිපට්ඨානේ දියුණු වෙනවා අඩුයි කියන්නේ උපක්ඛිලේශ වලට කොටු වෙනවා ගතිය වැඩි කියන එක දැනගෙන තියෙන්න ඕනේ ඊළඟට මෙතන බුදුහාමුදුරුව පෙන්නන මේ වාසිජට සූත්‍රය තුල පළවෙනි උපමාව ගන්නේ දැන් කෙනෙක් හිතුවට සමත භාවනාවෙන් දිනු වෙලා සීලයෙන් හෝ හුඟක් සිල් රැකලා මම දැන් මගේ ගුණ ධර්ම හුඟක් උසස් කියලා හිතලා මේ මනසේ තියෙන දේවල් හිතනේවා අත්හැරියාම සංසාර විමුක්තිය කරා යයි කිව්වට ආශ්‍රව අහක් වෙයි කියලා හිතුවට වෙන්නේ නැහැ කියලා. ඒක වෙන්නේ නැති හේතුව කියනවා. මේ වෙන්නේ නැති හේතුව ඒ ආශ්‍රව ඡේවෙන්ද අවශ්‍ය කරන ධර්මතා 37ක් වැඩිලා නැහැ කියන. ඒක තුන් පාරක් කියනවා මේ සූත්‍රයේ. මේක වැඩිලම නැති හින්දා වෙන්නේ නැහැ කියන. ඔන්න බුද්ධ වචනේ බලන්න. මං ඉරිත් ගහලා ඇති හුඟක් කියනවා. කවදාම වෙන්නේ නැහැ කියන. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැතුව ආශ්‍රව සේවෙන්නෙම නැහැ කියන. මේකට දෙන උදාහරණ තමයි සේවෙන්නේ නැති එකට උදාහරණ දෙනවා. හරියට කිකිලියක් බිත්තර දාලා ඒ බිත්තර ටික රකින්න නැතුව හිටියොත් රකින්නවා කියන එකත් ඒක යම්කිසි විදිහකට කරන්න ඕනේ. දැන් කිකිලියා බිත්තර රකින්නකොට දිනපතා රකින්න. සාමාන්‍යයෙන් අපි දන්නේ තරමින් නම් දැන් එහෙම බිත්තර රකින්නේ නැහැ කිකිලියෝ. නමුත් ඒක ඒ රස්නේ ලබා දෙනවා මැෂින් වලින් හරි මොනවෙන් හරි. ඒවා තමයි දකින්න හම් වෙනව ඇත්තේ. නමුත් කිකිලියා බිත්තර රකින්නකොට ගමේ ඉස්සර දවස් 21ක් විතර බිත්තර රකින්න. හැමදාම එයාගේ කාලයක් තියෙනවා ඒ කාලේ ඒ බිත්තර ගොඩ උඩ ඉන්නවා. ඒ දිනපතා කරනවා. ඒ කාලේ මග හරින්නේ නැහැ. එහෙනම් ඒකේ බිත්තර වලට රස්නේ දෙන්න විදිහක් තියෙනවා. ඒකනේ රකින්නවා කියන්නේ. දැන් එහෙම නොදුන්නොත් මොකද වෙන්නේ? එක දවසක් රැකලා නිකන් හිටියොත් අර බිත්තර වලින් පැටවෙක් හැදින්නේ රකින් නැතුවම හිටියොත් බිත්තරේ කුණු වෙලා යනවා දවසක් රැකලා නිකන් හිටියොත් කුණු වෙලා යනවා පැටවෙක් හැදින්නේ එතකොට මේ පැටවෙක්ගේ හැදෙන්න පුළුවන් අවශ්‍ය මූලිකාංගයේ බිත්තරේ තුල නැතුවද මේ පැටවෙක් හැදෙන්නේ නැත්තේ රැක්කේ නැති හින්දා අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ මෙතන දෙන උපමාව. තේරුණානේ? ඒකෙන් කියන්නේ මේ සියලුම මිනිස්සයන්ට ශ්‍රාවකයන්ට ඔය වගේ බිත්තරයක් තමයි තියෙන්නේ. තමන්ම රැක්කොත් පැටව හැදෙනවා. රැක්කේ නැත්නම් හැදින්නේ. ඕක තමයි කියන කතාව. කියන්නේ මිනිස්සත්වයෙන් ඉපදුනා නම් ගැහැණු පිරිමි ભેදයක් හෝ උගත් නූගත් ભેදයක් හෝ සිංහල දෙමළ ભેදයක් හෝ බෞද්ධ බෞද්ධ ભેදයක් මෙතන නැහැ. පොහොසත් දුප්පත් ભેදයක් නැහැ. මිනිස්යෙන් නම් මේ ගුණේ තියෙනවා. ඒ මිනිස්යාට කරන්න තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියන විදිහට ඒ බුත්තරේ රකින්න එකයි. තමන්ම රකින්න. තමන්ගේ විතරේ තමන් රකින්න. අනුන්ගේ විතර රකින්න ගිහින් තමයි මේ රත්නේ තියෙන්නේ. තේරුණානේ? අනුන්ගේ විතර රකලම එතන දිනන්නේ නැහැ. තමන්ගේ විතරේ රකින්න ඕනේ තමා.
කොහොමද රකින්නේ? රකින්න විදිහ කියා දෙනවා. බුදුහාමුදුරෝ දීපෝ සතිපට්ඨානය වඩන්න. මේ වැඩිම තමයි රැකීම. එහෙනම් මේ manussත්වය ලැබබෝ මිනිසයාට මේ සතිපට්ඨානය වඩනකොට අර බිත්තරේ නිකම්ම තියෙන බිත්තරයක් ගත්තොත් ඒකේ තියෙන්නේ නිකම්ම නිකං සාරු ටික. නිකම්ම නිකම් මදය. ලොදය. ඒක කඩලා දැම්මට පැටවෙක් නැහැ. නමුත් ඒකට රස්නේ දීලා රැක්කම ටික 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 පැටවෙක් බී වෙනවා. ඒ වගේ අපිටත් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ සංසාරයේ බිත්තරයක් වගේ එකක්. මේක ඇතුලේ ඔය ලොඳ ඇතුලේ දිනනවා මේ සංසාරයේ ඉක්මෝ යෑමේ හැකියාව. ඒක ප්‍රයෝජනෙට ගන්න නම් කුණු වෙන්න දෙන්න එපා රකින්න. කුණු වුණොත් සංසාරෙමයි. ඒක තමයි මේ කියන උපමාව. එතන කුණු වෙන්න දෙන්න නැතුව තම තමන් රැක්කොත් මේ තමන්ගේ විතරේ කුකුල් පැටවෙක් එනවා. පැටවෙක් හැදෙනවා. ඒ පැටවට පුළුවන්ලු බිත්තර කට්ට කඩාගෙන එළියට එන්න. ඒතර රැක්කමනේ මේක වෙන්නේ. රැකීම කරන්නේ කිකිලි පැටව ඇතුළේ ඉන්න එකෙක්. තේරෙනව නේද? රැක්කේ නැත්නම් පැටව නිර්මාණය වෙන්නේ නැහැ. තේරෙනව නේද? ඒ වගේ සතිපට්ඨානයේ වැඩිවේ නැත්නම් නිර්මාණය වෙන්නේ නැහැ මේ කියන කුකුල් පැටව. තේරුණානේ? කවුද මේ උගුල් පැටවෙන්නේ? ඔයගොල්ලෝ ළඟ ඔය තියෙන සාරු ආසේ තියෙන උගුල් පැටව කවුද මේ කියන්නේ කියලා? කවුරුවත් නෙමෙයි මේ කියන්නේ පංච ඉන්ද්‍රිය. සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ. මේ ඉන්ද්‍රිය පහ දිනුන වෙලා තමයි අර කට්ට කඩාගෙන එළියට එන්නේ. මොකද්ද කට්ට? අවිද්‍යා කට්ට. නැත්නම් ලෞකිකත්වයේ කට්ට. ලෝකෝත්තරය දකින්නේ මේ ඉන්ද්‍රිය පහයි. තේරුණා නේද? ඕකට තමයි මේ උපමාව දීලා තියෙන්නේ. මේක පූජා තියලා හරප්පස්සේ ගිහිල්ලා තේන කප්රු පූජා කරලා කඩන්න පුළුවන් කට්ටක් නෙමෙයි. තවල් හොඳ වැඩි වෙනවා. තේරුණා නේද? ආමිස පින්කමෙන් මේ ලොඳ වැඩි වෙනවා එන්නේ. ආමිස පින්කමෙන් ආශ්‍රව හැදෙනවා. හැබැයි හොඳ කාම සුගතියට අවශ්‍ය කරන ආශ්‍රවය. එතකොට ආමිස පින්කම කියන්නේ ආශ්‍රව නැති කරන ක්‍රමයක් නෙමෙයි. හොඳ ආශ්‍රව හදන, කාම සුගතියට ආශ්‍රව හදන එක. ආමිස පින්කමට විරුද්ධව ඉන්නේ පස්පව්. ඒ කියන්නේ සතරපාය ආශ්‍රව හදන ක්‍රමය පස්පව්. කාමසුගතියේ ආශ්‍රව හදන ක්‍රමය ආමිෂ පින්කම්. තේනවනේ? බිත්තරෙහි ලොඳ වැඩි කරන ක්‍රමයයි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මෙතන මේ බිත්තරේ රකින්න යන්න නම් සතිපට්ඨානය වඩන්න ඕනේ. සතිපට්ඨානය වඩන්න නම් මිනිසයාට මූලික සුදුසුකමක් තියෙන්න ඕනේ. සුදුසුකම නම් පන්සිල් රකින්න. පන්සිල් රකින්න නැතුව සතිපට්ඨානෙ වැඩෙන්නේ නැහැ මිනිස්සුෙකුට. අවම සීලය පංච සීලය. ඊට ඉහළ සීලයක් තියෙනවා නම් පහසු වෙනවා. තේරුණානේ? ඒතර විතරේ රකින්න නම් සීලයක් ඕනේ, සීල පදනමක් ඕනේ. ඒ සීල පදන මේ සමාධිය වැඩුවට, සමත භාවනා වැඩුවට මේ විතරේ රකින්න නැහැ. කුණු වෙලා යනවා. පැටවෙක් හැදෙන්නේ. තේරුණානේ? විපස්සනා භාවනා වැඩුවා, සතිපට්ඨාන වැඩුවා, දන් නැතුව වඩලා අර උපක්ඛිලේශ වලට වැටුණා නම් බිත්තරේ කුණු වෙනවා. ඒකෙනුත් පැටවෙක් හැදෙන්නේ. එහෙනම් මේ පැටවෙක් හැදෙන ඒකායන ක්‍රමේ නම් බුදුහාමුදුරුවෝ කියන විදිහට උපක්ඛිලේශයට අහු වෙන්නේ නැතුව සතිපට්ඨානෙ වැඩෙන්න ඕනේ. වැඩිලා අර පංච ඉන්ද්‍රිය දියුණු වෙන්න ඕනේ. තේරෙනවනේ? පංච ඉන්ද්‍රිය දියුණු වෙන වීමෙන් තමයි මේ කියන කුකුල් පැටවා නිර්මාණය වෙන්න පටන් ගන්න. හැබැයි මේ කුකුල් පැටවා නිර්මාණය වුණාට පංච ඉන්ද්‍රියේදී මේ කුකුල් පැටවයට කට්ට කඩන්න පුළුවන් වෙන්නේ බොජ්ජංග කියන தത്വයට වැඩුණොත් විතරයි. තේරුණානේ? බොජ්ජංග හත සම වෙනවා කියන්නේ මේ ඒ ඇතුලේ ඉන්නේ පැටවා
bittara katta kadanawa ha samana eka thamai me kiyana ara aashrava sevenna patan ganne me katta kadapu dawase indalai therunani nathuwa me katta athule indala aashrava sevenne eka agewa mona de karana දැන් එහෙමනම් මේ සතිපට්ඨානේ වඩනකොට ඕකේ ඉස්සරහට දියුණු වෙනකොට ඔයගොල්ලෝ දන්න විදිහට ඔය ධාතු ගුණ ප්‍රකට වෙන තැන හරි වටින තැන. මේ යන්නේ ඔය බුද්ධත්වයේ රකින්න පැත්තේ. ධාතු ගුණ ප්‍රකට වුණොත් ඒකේ වටිනාකම කියන්නේ යා උපක්කලේශ වලට අහු වෙන ගතිය අඩු වෙලා යන. නමුත් එහෙම වෙන්නේ නැහැ ඒවට බය වුණොත්. ධර්මයේ දන්නේ නැත්නම් මේක වැඩක් නැහැ මේක නෙමෙයි ධර්ම භාවනාව මේක භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් නෙමෙයි මෙහෙම හිතන අය ඉන්නවා ඒ අය එහෙම හිතන්න හේතුව අර උපක්ඛිලේශ කල්ලි ආශ්‍රය කිරීමයි ආ ඒගොල්ලන්ගේ උපදේශ සාකච්ඡා වලට සමන් දීමයි තේරුණා එතකොට මේ සැබෑ ධර්මයට වැඩිය උපක්ඛිලේශේ ලොකු වෙනවා යාට ඒ අයට මේ ධාතු ගුණ ප්‍රකට වුණා ආය යන්නේ අර උපක්ඛිලේශයට. ternary ඒක අවාසියක් වෙනවා. එහෙම අවාසි වෙන්නේ නැතු වෙන්න නම් අර උපක්ඛිලේශ කල්ලි ආශ්‍රය කරන එක නවත්තන්න ඕනේ. ඒගොල්ලන්ගේ දේශනා පැහැදිලි කිරීම පිළිගන්න එකක් වෙන්න ඕනේ. නැත්නම් ඒවත් ආශ්‍රව වෙලා මෙතෙන්දී තමන්ගේ හරි භාවනාව දිනු වෙන්නේ නැතු යනවා. එහෙම වෙච්ච අය ඉන්නවා. හම්බෙලක් තියෙනවා. විකාර මත තමන් හදනවා ඊගාවට තේරුණානේ හදලා මේ ඔක්කොම දාලා ආය තාලේට සාදුගේ ගියා පූජාවල් දියන එයාගේ ඒගොල්ලන්ගේ එතකොට ඒ ධර්මයේ ගැන නොදන්නාකම හෝ පින නැතිකම කියන්නේ පාරමිතා නැතිකම වෙන්න නෝ පාරමිතා නැතිකම කියන එක වැරදි හේතුව බුදුහාමුදුරුවෝ වෙන්නනවා මනුෂ්‍යෙක් වුණා නම් මේක රැක්කොත් හරි කියලා. හන්දර පාරමිතා හරියන්න මොනවද වෙන්න ඕනි? මනුෂ්‍යෙක් වුණා නම් හරි. තේරුණානේ? අර බොරු වෙනවනේ. බුදුහාමුදුරුවෝ කියන දේ හරියට නොකිරීම තමයි එතකොට එතන තියෙන වැරද්ද. එතකොට ඒක පිළිගන්න ඕන. ඔන්න පළවෙනි උපමාව. බලන්න කොච්චර ලස්සනට ඒක කියලා දීලා තියෙන්නේ. මේක තමයි මෙහෙම වෙන්නේ. මේ විදිහට හැර වෙන ක්‍රමයක් මේකට නැහැ. කවුරු හරි හිතුවට වැඩක් නැහැ මං ළඟ ආශ්‍රවහක් වෙනවා මං අත්තරිනවා මම මේ දේවල් වල ඇලෙන්නේ නැහැ මං දන් දෙනවා ඕවා කරා කියලා ඇරෙන්නේ නැහැ ආශ්‍රව ආශ්‍රවමයි ෂේ වෙන්න පටන් ගන්න නැහැ නමුත් දන් දීම කළ යුතුයි මේ දන් දීම නොකර යුතුයි කියලා එක නෙමෙයි කියන්නේ හිතුවට කල්පනා කරාට ආශ්‍රව අහක් කරන්න බෑ කියන එකයි බුදුහාඳුරෝ කියන්නේ සමත භාවනා කරලා ඒ වගේ මානසික තත්ත්වයක් අරගෙන හිතුවත් අහක් කරන්න බෑ කියලායි කියන්නේ යට වෙනෝ විතරයි. ඒතර විදර්ශනා උපක්ඛිලේශෙනුත් වෙන්නේ යට වෙන එක විතරයි. ඔන්න ඔය විදිහට ආශ්‍රව ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ආශ්‍රව ෂේ වෙන්න නම් අර විතර කටුවෙන් එළියට ආවහ සමානයි. ඊට පස්සේ දිගටම ශ්‍රය වෙනවා. ෂේ වෙන එකත් ඒ ශ්‍රාවකයාට තේරෙන්නේ නැහැ. ඒකින්ද බුදුහාමුදුරුව එතෙන්දි දෙන උපමාව. මේ වරද්ද ගන්න ඒ උපමාව හරීම වටින උපමාව. ඒ උපමාවේ නම තමයි සූත්‍රයට දාලා තින්නේ වෑමිට උපමාව. මේ වාසි ජට කියන්නේ වෑමිට කියන එක. වෑයේ මිට. තේරුණා නේද? ඒක සූත්‍රේ නම් කරලා තියෙන්නේ වෑමිට. උපමාව තමයි මේකේ තියෙන්නේ. ඒ දෙවෙනි උපමාවයි. දැන් ආශ්‍රය සේවෙන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා එයාගේ ඒ පුජ්‍යලයාට කිසිසේත් මහඳුන ගන්න බැරළු ඒ දවසකදී සතියකදී මාසයකදී ඊයේ පෙරේදා මෙච්චර ආශ්‍රවසේ වුණා කියලා. එහෙම දැනුම ශ්‍රාවකයාට පිටින් නෑ ඒවා බොරු කරන්න එපා. නෑ ලංකාවේ ඉන්න අය මම සෝවාන් වුණා මේ වෙලාවේ කියලා කියන අය අමු බොරුකාරයෝ. මේ ධර්මයට පටහැනි. ඇයි බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ වෑමිට උපමාව. එහෙනම් මේ මිනිස්යාට අර හැන්ද ගෙදර වෑමිට ඇල්ලුවේ නැතක් කමන්නේ ගෙදර ගිහින් පොල් කටු හැන්දි අල්ලන්න වැතිනේ. ඕක දවසට කිවිච්ච එකක් තේරෙන්නේ බැසෝවාන් වුණා තේරෙනවා. මම අද හැන්ද අල්ලපු ප්‍රමාණය අද මෙච්චර ගෙවුණා කියලා තේරෙන්න ඕනේ. තේරෙනවනේ දීලා තියෙන උපමාව එහෙම කන්නේ.
එතකොට බොරුකාරය නේද? එහෙම මිනිස්සු තමයි අර උපක්ඛිලේශ වල ඉඳලා තමයි මේ වගේ බොරු අවටවන්නේ. තේරුණා නේද? ඒවා මොකවා හිතන්න එපා. මෝඩයාගේ සාකුමා මේ ඔය කරන භාවනා දෙක කරන්න. තේරුණා නේද? ඒකටයි මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා නම් මෙහෙමයි මේ කියන්නේ කියලා අපි මොකටද බොරු හදන්නේ? බොරු හදලා කියවුවා කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එතකොට අපිට තියෙන්නේ ඒ බුදුහාමුදුරුවෝ දීපු උපදේශ අනුව පිළිපැදලා ඒ කෘත්‍යය සම්පූර්ණ කිරීමයි. එතකොට වෑමිට උපමාවෙන් බුදුහාමුදුරුවෝ දෙන්නේ මෙතන පැහැදිලිව කියනවා වෑය ඒ කාලේ ජනප්‍රිය ආයුධයක් වෙන්න ඇති. ඒකනේ මේකට ගන්න. ලි රහිනේකට වඩුව ඉඳලා තියෙනවා ඒ කාලේ. එතකොට වඩුව අද වගේ මැෂින් නැහැ. එහෙනම් මේ වෑයෙන් තමයි සියලු දේ කරලා ඇත්තේ. එතකොට උදේ වඩුවේ වෑය අතට ගත්තම හවස වෙනකම් වැඩ කරනවා ඇති. තේරුණානේ? එම එවැනි වඩුවෙක් හරි වඩු අතවැසියෙක් හරි දවසක් වැඩ ඉවර වෙලා එයා වැයේ මිට දිහා බැලලා අද දවසේ මෙච්චර ගෙවුනා කියලා කියන්න පුළුවන් දක්ෂ වඩුවෙක් නැහැ කියනවා. එහෙම දක්ෂකම කාටවත් නැහැ. අද දවසේ මාපට ඇඟිලි ගාන මෙතනින් මාපට ඇඟිල්ල තද වෙන තැන ගෙවුනේ මෙච්චරයි, අනික ඇඟිලි තද වෙන තැන ගෙවුනේ මෙච්චරයි කියන්න බෑ කියනවා. ඊයේ දවසේ මෙච්චර ගෙවුනා කියලා කියන්න බෑ කියනවා. පෙරේදා දවසේ ගෙවිච්ච ප්‍රමාණය බෑ කියනවා. නමුත් එයා අවුරුද්දක් මාස ගාණක් ඒ වැයෙන් වැඩ කරනකොට එයාට හැබැයි තේරෙනවා ඉස්සර මිට ගහපු වැයේ දැන් මිට හුඟක් ගෙවිලා දැන් අලුත් මිටක් ගහන්න වෙලා කියලා. තේරුණානේ? ඒ තේරෙනකොට මිටේ අඩුවක් තේරෙන්නේ නැද්ද? තේරෙනවා. එහෙනම් කාලයකදී තේරෙනවා, දවසකදී තෝරගන්න බෑ. තේරුණනේ? එහෙනම් මේ ආශ්‍රෝෂය වීමත් අන්න ඒ වගේමයි කියනවා ශ්‍රාවකයාගේ. දවසින් දවස තෝරගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන්නේ. මේ සතිපට්ඨානේ වඩාගෙන යනකොට ටික ටික ගෙවෙනවා. කාලයක් යනකොට නම් එයාටත් තේරෙනවා තමන්ගේ මානසික ස්වરૂපයේ වෙනස. ඒ වෙනස වෙන්නේ අර ආශ්‍රෝෂය වීම තුලයි. තේරුණනේ? සිතුම් පැතුම් වල වෙනස. දැන් ඒ වෙනස වෙන්නේ දැන් දැනගන්න ඕනේ මොකද්ද මේ වෙනස? අර උපක්ඛිලේශ කල්ලි කියන්නේ වෙනස අමුතු විදිහකට. උපක්ඛිලේශ කල්ලි කියන්නේ අමුතු වෙනස්. ඔන්න දැන් හොඳට මේ භාවනාව දියුණු වෙලා නිවන් දකින්න කිට්ටු නම් ඉස්සෙල්ලාම දික්කසාද වෙන්න ඕනේ. ආන්න උපක්ඛිලේශ කල්ලි කියන්නේ දික්කසාද ලක්ෂණ යාව නම් ඔන්න දියුණුව. ඔන්න ඔයගේ කල්ලි ඒ කල්ලි කියන ඒවා එහෙම ඒවා. තේරුණානේ? ගෙවල් දොරවල් එපා වුණා නම් දූ දරුවෝ එපා වුණා නම් අන්න දිනුනේ සංසාර විමුක්තිය ළඟයි. කවුද මේ කියන්නේ? උපක්ඛිලේශ කල්ලි. හා සමත භාවනා කල්ලි. තේරුණානේ? ඇත්ත. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? ආශ්‍රෝය යටපත් වෙනවා. ගෙවෙනව නෙමෙයි. යටපත් වෙනකොට ආශ්‍රව පෝෂණය වෙන අර දේවල් එපා වෙනවා තමයි. එපා වෙනවා කියන්නේ කලකිරිනවා, දහින කොට එපා වෙනවා. රැකී රක්ෂාවල් එපා වෙනවා. තේරෙනවා නේද? නමුත් ආශ්‍රෝෂය වෙනකොට එහෙම එකක් නෙමෙයි වෙන්නේ. දූ දරුව එපා වෙන්නේ අම්මා තාත්තට. තේරෙනවා නේද? අර වෑමිට ගෙවෙනකොට දූ දරුව එපා වෙනව නෙමෙයි. ඒක වැරදි. එහෙම ධර්මයක් නැහැ බුදුහාමර. එපා වෙනවා කියන්නේ කලකිරිනවනේ. කලකිරිනේ දේශේන්නේ. තේරෙනවනේ? එපා වීම කියන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ? ආශ්‍රව ගෙවෙන්නේ කොහොමද? ඇලීම ගැටීම අඩු වෙලා. ඇලීම ගැටීම අඩු වුණාම ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? නෙක්ඛම්. නැහන ඇලීම ගැටීම අහක් වෙනකොට ද්‍රව්‍යාත්මක දේකට එන සංකල්පන ආශ්‍රෝලින් සංකල්පන හදන්න. සංකල්පනයි වෙනස් වෙන්නේ. වෙන ඉස්සර තිබුණාට වැඩිය මෙන්න මේ සංකල්පනා ලක්ෂණ වැඩි වෙනවා. එයාගේ නික්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. තේන සංකප්ප සම්මා සංකප්ප කියන්නේ ඕක නේද? ආන්න ආශ්‍රවසය වෙනකොට දකින්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය නික්කම්ම සංකප්ප, අව්‍යාපාද, අවිහිංසා. දැන් අවිහිංසා අපි තමා අව්‍යාපාද අවිහිංසා කියන්නේ ඔයගොල්ලෝ දැන්
තරහ වෙනවද ලීයක් එක්ක ගහක් එක්ක කොටයක් එක්ක මහ පොළොව එක්ක නෑ ද්‍රව්‍ය ආත්මක දෙයක තරහ වෙන්නේ නෑ අවිහිංසා අහිංසා කරනවා දේවට ගස් කොළන් වලට ඔයගොල්ලෝ එහෙම කරන්නේ වුත් ඉන්න උන් වැඩක් ඇති කිව්ව නෙවෙයි නේ ගස් වලට මේ කොටනවා බයිනවා එහෙම ඉතින් ඒ මිනිස්සු නෙවෙයි අමනුෂ්‍ය ස්වරූපය අය තේරෙනවා එහෙම අයත් ඉන්නව නැත්තේ නෑ නමුත් සාමාන්‍ය පන්සිල් රකින්න මිනිස්සෙක් එහෙම කරන්නේ නැහැ තේරෙනවා නේද එහෙනම් දැන් මේ කියන කතාව වාස්ත්‍රෝ සේ වෙනකොට ඔයගොල්ලන්ගෙන් දකින්න පුළුවන් සංකල්පනාව ලක්ෂණේ මොකක් වෙයිද ඔය කියන මං කියන ලක්ෂණයට ලං වෙන්න ඕන තිමුණට වැඩිය නෙක්ඛම්ම ගුණය වැඩි වෙන්න ඕනේ තිබුණට වැඩිය අවිහිංසා ගුණය වැඩි වෙන්න ඕනේ තිබුණට වැඩිය අව්‍යාපාද ගුණය වැඩි වෙන්න ඕනේ තේරුණා නේද දැන් එහෙම වුණොත් දැන් නිකන් බලන්න අවිහිංසා අව්‍යාපාද කරන්න කියන ගුණය ඉන්නේ අපිට තවස් සත්වයේ කෙරෙහි තේරුණා නේද හිංසා කරන්නේ අපි තවස් සත්වයකට වෛර කරන්නේ තවස් සත්වයකට දැන් ඔයගොල්ලෝ හිංසා වැඩියෙන්ම කරන්නේ කාටද? ගෙදර ඉන්න අයට. පවුලේ සමාජිකයන්. ව්‍යාපාද වැඩියෙන්ම කරන්නේ කාටද? අල්ලපු ගෙදර එව්වන්ට නෙමෙයි ගෙදර ඉන්න එව්වන්ට. ඇලීම වැඩියෙන් තියෙන්නේ කොහෙටද? ගෙදර තියෙන බඩු මිත්තු වලට. තේ තමන්ගේ වට නේද? දැන් එහෙනම් ඔන්න ඔය දෙක ඔය ටික තමයි දකින්න වෙන්නේ ඔයක දකින්න නිකන් බොරු ප්‍රාංගපපා ඇවිදලා වැඩන්නේ ආරතිපත්තාටි වටින මේ ධාතු ගුණ තේරෙනවා නම් ඔය බුදුහාමුදුරුවෝ කියන වෑමිට කියන එක තේරුම් ගන්න වෙන්නේ ඔන්න ඔතනින් තමයි සංකල්පනාවට ඔය පිටරට ගිහිල්ලා සංකල්පනා නෙමෙයි ගේ ඇතුලෙන් හොයාගන්න වෙන්නේ එහෙනම් මොකද්ද වෙන්නේ ඇත්තේ තමන්ගේ ඉස්සර දරුවේ වුණා නම් දරුවන්ට ඉස්සර තිබුණා අවිහිංසාව හා අව්‍යාපාද කියන්නේ හිංසාව හා ව්‍යාපාද දැනට වැඩි තේරෙනව නේද ඒ කියන්නේ වැරද්දට හරි මොකට හරි මූ හොඳට හැදෙන්න ඕනේ කියලා හිංසා කරනවා බහිනවා ගහනවා හැම වෙලේම ගෙනහිලිකම් කරනවා ළමයට හිංසා කරනවා ඌ ලකුණුවක් හරි අඩු නොවී විභාගයට දේශයෙන් මැරෙන්න හදනවා අවිව්‍යාපාද තේරෙනවනේ පොඩි වැරද්දක් කරනවා පුපුරලා මැරෙන්න හදනවා මොකද්ද ගහන්නේ නැහැ ඌට වැරද්දට ගහන්නේ නැහැ පුපුරනවා මොන සංකල්පනද ව්‍යාපාද ඕවා දැන් ගෙදර වෙන්නේ නැද්ද වෙලා නැද්ද ඉඳගෙන හිටියට ඈ මේ වෙලා තියෙනවනම් ඔතනින් තමයි ධර්මය හොයන්න ඕනේ නැතුව එලි දැකලා හොයන්න බෑ මේ බුදුහාමුදුරන්ගේ දරුව. මැජික් දැකලා බෑ. තේරෙනවා නේ? අන්න වෑමිට ගෙවෙනව වගේ කාලයක් යනකොට ওই සතිපට්ඨානේ වැඩනන අන්නේ ಗುಣය. තමන්ගේ දරුවන්ට තමන්ගේ නෑදෑයන්ට ඔය තියෙන ව්‍යාපාද හා හිංසා ಗುಣ කොච්චර අඩු වෙලා තියෙද? අඩු වුණා නම් අන්න සතිපට්ඨානේ වැඩි. තේරෙනවා නේ? නෙක්ඛම්ම ගුණය කොච්චර වැඩි වෙලා තියෙද නෙක්ඛම්ම කියන එකේ තේරුම අර විදර්ශනා උපක්ඛිලේස කල්ලි කියන ඒවා නෙමෙයි තේරෙනව නේද ඒ කල්ලි කියන්නේ ඔන්න දැන් කරාබු දාන්න එපා මුදු දාන්න එපා තේරෙනනි සුදුම ඇඳපන් ඒ නෙක්ඛම්ම කල්ලි කියන බණ ඔය එතකොට මොකද වෙන්නේ කියන්නේ ඒ කියන්නේ නෙක්ඛම්ම කල්ලි නෙමෙයි අර උපක්ඛිලේස කල්ලි දෙහොනි ඔහොම මෙහෙම ඔහොම කරන්න එපා නිවන් දකින්න බෑ සුදුම ඇඳපන් අපි දැන් කොයි කාලේ ඉඳලා දඳින්නේ ඔන්නම දෙනවා උපදේශ ඒ ගොල්ලන් ආශ්‍රෝ ජී වෙලා නැහැ යටපත් වෙලා විතරයි තේරෙනවා ආශ්‍රෝ ජී වෙනකොට මොකද්ද වෙනව ඇත්තේ කියලා බලන්න අර මෝස්තර කියන එක නැතුව යනවා නෙවෙයි වැඩියෙන් එන්නේ මෝස්තරයට ඇලෙන එකයි ගැටෙන එකයි නැතුව යනවා
තේරෙනවනේ. ඒ කියන්නේ බඩුමුට්ටු නැතු එපා වෙන එකත් වෙන්නේ නැහැ. ගියේ එපා වෙන එකේ කු වෙන්නේ නැහැ. වෙනදා ගෙට තිබිච්ච ඇල්මයි ගැට්මයි නැතු යන එක තමයි නිකම් මේ කියන්නේ. නැතු ගියේ දාලා කැලේ දුවන එක නෙමෙයි නිකම් මේ කියන්නේ. තේරෙනව නේද? දැන් ඔය ගුණේට ආවොත් දිනනවා නැත්නම් පරදි කියලා මේ ඉගෙන ගන්න කියන්නේ. මේකයි හොයන්න ඕනේ. තේරෙනව නේද? ඒක තමන්ට අර වෑමිට ගෙවෙනවා වගේ ගියා වෘද්ධ තිබුණට වැඩිය මේ දේවල් වලට මගේ ඇල්ම ගැටුම දැන් කොච්චර අඩු වෙලාද කියලා දැනගන්න පුළුවන්ලු දවසෙන් බැරිලු. ඊයේ දවසේ අඩු වෙච්චි ගාන බලා ගන්න බැරිලු. අද දවසේ අඩු වෙච්චි ගාන බැරිලු. නමුත් අවුරුද්දක් විතර ඔය ධාතු ගුණ තේරි තේරි ඔය භාවනාව සිදු වෙනකොට ඔය වෙනස දකින්න පුළුවන්. තේරුණා නේද? එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? අව්‍යාපාද අවිහිංසා කියන ඒවා කියන්නේ දිනු වෙනකොට සංකල්පනා එතන ඉන්නේ ඒ පිරිස ඒතකොට ජීවින් වෙන්න එපා. තේරුණා නේද? එකම මේ තියෙන්නේ ඇත්තටම වස්තුන් වලටනේ. එහෙම නේද? අතහරින්නේ වස්තුන්නේ. අර අනික හැඩ තියෙන්නේ නෙකම් මේ ව්‍යාපාදයයි හිංසාවයිනේ. දැන් හිංසා කරලා දාලා යන්නේ නැහැ ළමයි එහෙම. ඔය බොරුවට අරගොල්ලෝ රඟපාන. තේහෙනවා ඒක රඟපාලා අල්ලගන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. ඔව් ඉපදුනේ හැටියෙම කුමාරයා අත්තරලා ගියා කියලා පුතා. බෝධිසත්වයෝ යන්නේ ඒ යන්න ගිහිල්ලා මේකෙන් ගෙගොඩ දාන්න දන්නේ හින්දානේ. මේ උපාසකම්මල යන්නේ මොකටද? මෙලෝ ධර්මයක් දැනගෙන තව කෙනෙක් නිවන් දක්වන්න දියා තමාගේ නිවනවත් දන්නේ නැති කොට. තේරෙනවා නේද? එන්නේ හැම විලම්බීත හදනවා. තේරෙනවා නේද? ඒව වෙන්නේ නැහැ ශ්‍රාවකයාට. ශ්‍රාවකයා වෙන කෙනෙක්, ශාස්ත්‍රු වෙන කෙනෙක්. මේ දෙන්න සම වෙන්නේ නැහැ කවදාවත්. ශාස්ත්‍රෝන් වහන්සේ කරපු දේ ශ්‍රාවකයා කරන්නේ නැහැ. තේරෙනවා නේද? දැන් ශාස්ත්‍රෝන් වහන්සේ සයාවරුද්දාක් දුෂ්කර ක්‍රියා කරා කියලා ශ්‍රාවකයා දුෂ්කර ක්‍රියා කරන්න කියලා කියලා තියෙන්නේ කොහෙද? එහෙම දේශනාවක් තියෙද කොහෙවත්? නෑ, එහෙම නෑ. ඒ හදාගෙන තේරෙනවා නේද? මේ ධර්මයේ විකෘති කරගන්නේ එහෙම එකක් නෑ. එහෙම මේ දුක් විඳලා නෙමෙයි මේක බුදුහාමුදුරුවෝ සත්‍ය හෙව්වා. සත්‍ය හොයන්න මෙච්චර දුක් විඳා ඒකෙන් ප්‍රයෝජන ගන්න කියලා කියන්නේ. තේරෙනවා නේද? අහක දාන්න එපා. මා මෙහෙම සත්‍යයක් ලෝකේ හොයන්න බෑ ලීසි. ඒක අහකට දාන්න එපා. මේ විතරේ රකින්න කියන විදිහට රකින්න. දැන් එහෙම කරලා අර ඇත්තටම නෙකම්මහා අව්‍යාපාද අවිහිංසහාන අව්‍යාපාද සංකල්පනා දිනු වෙනවා කියන්නේ මෛත්‍රී ගුණය වැඩි වෙනවා කියන. ඔන්න මෛත්‍රී. එහෙනම් ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ ඉස්සෙල්ලා මේ ධාතු ගුණ වැඩෙනවා නම් මුලින් දකින්නේ ගෙදර ඉන්න සාමාජිකයන්ට වෙනදට වැඩිය මෛත්‍රී ගුණයෙන් යුක්ත කෙනෙක් බවට හැරෙන්න ඕනේ. එහෙම හැරුන්නේ නැත්නම් ඔය භාවනාවෙන් වැඩක් නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙවෙයි එන. තේරුණා නේද? ඕක වෙනවා නම් Tamanට මනින්න පුළුවන් නම් අවුරුදු දෙකකින් හරි මගේ දැන් ඒ කියන්නේ වයසට අනුනා නෙවෙයි මේක. වෙන ඊට වැඩිය වෙනසකින් මේක වෙනවා මල්ලඟ. මේ භාවනාව පටන් ගත්තට පස්සේ මේ ධාතු ගුණ තේරෙනවට පස්සේ කියලා අන්න එතන ධර්මයේ තියෙනවා. අන්න වැමිට ගෙවෙන වග තේරෙනවා. තේරෙනවා නේද? එහෙම නැතුව වෙන විදිහකට මේක හොයන්න එපා. ආශ්‍රෝෂය වෙන්නේ ටික ටිකයි. තේරෙනවා නේද? ආශ්‍රෝෂය වෙන්නේ තේවෙනකොට අර තියෙන ඒවා දාලා යන්නේ නැහැ. එතන දියුණු වෙන්නේ අර සංකල්පනා තුනයි. අව්‍යාපාද අවිහිංසා නෙක්කම්. තේරුණා නේද? ඒවත් දියුණු වෙනකොට මිනිහෙකුට තව මිනිහෙකුට හිංසා කරන්නේ නැහැ කවුරුවත්. වෛර කරන්නේත් නැහැ. තරහ වෙන්නේත් නැහැ. තරහ වෙච්ච කෙනෙක් ඉන්නවනම් හොඳ වෙන්න ඕනේ. අන්න ඉවෙන් හේ. දැනටම තරහ වෙච්ච අය ඉන්නවනම් මේ සතිපට්ඨානේදී වැඩෙනකොට මොකද වෙන්නේ? ඕ ඒ තරහ අඩු වෙන්න ඕන. අන්න එතන දියුණුවත් මවාගෙන දැන් බොරු වල තරහ වෙච්ච කෙනාට හොඳට දී hina වෙනවා. ආයිබෝවන් කියනවා දැක්කම ඒ වගේ රඟපෑන්නේ කරන්නේ. ඒ රඟපෑමෙන් නෙමෙයි සැබෑවටම දැක්කම අර බොරුවට පෙන්නන එක නෙමෙයි ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා හොයන්නේ. අන්න එතන තියෙනවා
සතිපට්ඨානෙ වැඩුණාද නැද්ද? සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වැඩුණාද නැද්ද? ආශ්‍රෝෂය වුණාද නැද්ද? තේරුණා නේද? මනින මිමි ඕවායි. නැතුව අර බොරු කරන්න යන්න එපා. දැන් ඇඳුම් ඉස්සර ඇඳා, ලස්සනට ඇඳා. දැනුත් අඳි. නමුත් ඉස්සර ඇඳගෙන යනකොට තිබිච්ච සංකල්පනා නෙවෙයි දැන් තියෙන්නේ. තේරුණානේ? ඉස්සර මොකෙකුට හරි වැඩියෙන් පෙන්වන්න ඕන ඌට කතා කරනවා එන්න කියනවා. නෑ එහෙම එහෙම හිතෙන්නේ නෑ. නමුත් අර ලස්සන ඇඳුම් අඳිනවා. මගුල් ගෙදරට ගියාම අර රත්තරම් බඩු ප්‍රදර්ශනය කරනවා. ඒවා ගැන කියවනවා. අපේ පරම්පරාවේ ආච්චි අම්මා දුන්නේ එක කියලා පෙන්නනවා. නෑ එන්නේ ඒ වගේ නැහැදිච්ච ගහන් අඩුයි. අර අර මහ අරවම දාගෙන යයි. තේරෙනවා නේද? ඔන්න ඔහොමයි මේකේ ගුණ හොයන්න තියෙන්නේ. නැතුව අර උපකිලේශකාරය කියන බොරු වලට අහු වෙන්න එපා. සංස්කෘතියට අනුව ජීවත් වෙවි. තේරෙනවා නේද? ඒකට ගැළපෙන්න ජීවත් වෙයි. තව කෙනෙකුට හිනා වෙන්න ජීවත් වෙන එකක් නැහැ. තව කෙනෙකුට හිනා වෙන්න ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? මොන සංකල්පනාවද? ඈ? දැන් දරුවන්ට අපහාස වෙන්නේ අම්මා ඇඳුම් ඇඳුම් මොකද්ද ඒක? මොනවාද? ඕ අවිහිංසා. ඒක ඇහිංසා. තේරුණා නේද? දැන් එහෙම එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. සංස්කෘතියට අනුව හැඩ ගැහෙවි. ඒක අපිට බේරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් අර සංකල්පනාවල යා බොහොම නිදහස් කෙනෙක් බවට හැරෙනවා. ඒක බරක් නෙමෙයි. රඟපෑමක් නෙමෙයි. තේරුණා නේද? අන්න එහෙම ගුණ හොයාගන්න භාවනාවෙන් ඒ ගුණ තියෙනවා නම් ඔන්න සතිපට්ඨානෙ වැඩෙනවා. ඊළඟට තව උපමාවක් මෙතෙන්දි කියනවා බුදුහාමුදුරුවෝ මේ වැමිට ප්‍රපස්සේ. ඒ කියන්නේ ආශ්‍රව සේවනකොට තව සිදුවෙන දෙයක් තියෙනවා. ආශ්‍රව එක්ක ආශ්‍රව වලින් එන දේ තමයි සංයෝජන. දස සංයෝජන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජනය. ඒක අර මුලින්ම අහක් වෙන්න ඕනේ මේකෙදී. ආශ්‍රව සේවනකොට මහක් වෙන්නේ සංයෝජන තුනයි. ඊට පස්සේ සංයෝජන තව තියෙනවා හතක්. මෙන්න මේ හතේ තියෙන සංයෝජන ටික අහක් වෙන විදිහ උපමාවකින් දෙනවා මේ ආශ්‍රව සේවනකොට. එක පාරට නෙමෙයි. නමුත් ආශ්‍රව සේවනකොට සේය වෙනව නම් සංයෝජනවල දුර්වල කොච්චර දුර්වලද කියනවා නම් උපමාව දෙන්නේ එදාට ගැලපෙන්න මුහුදේ නැවක දිය යට බැම්මක් තියෙනවා නම් වේවැල් වලින් දාලා ඒ නැව ගොඩට ගත්තට පස්සේ අර වේවැල් බැම්ම අවුවට වේලිලා සරච්චාලේ වැස්සට තෙමිලා ටික දවසකින් පිටි වෙනවා වගේ කැඩිලා දිරලා යනවා වගේ අර ආශ්‍රව සේවෙන්න සේවෙන්න සංයෝජන දිය වෙලා යනවා. තේරුණා නේද? ඕක තමයි කියන ධර්මයේ ඔක්කොම වෙන්නේ මොන වගේ වීමෙන්ද? සතර සතිපට්ඨානෙ වැඩිමින්. එහෙනම් දැන් තේරෙනවානේ මේ මොකද්ද මේ දේශනා කරන ධර්මය කියලා. අර උපක්ඛිලේශකාරයන්ට අහු වෙන්නේ නැතුව, බොරුකාරයන්ට අහු වෙන්නේ නැතුව තමන් වඩන භාවනාවෙන් මෙන්න මේ කියපු ප්‍රතිඵල ළඟන් වෙනවා නම් තමන් තුල දකින්න පුළුවන් නම් අර වෑමිට වගේ තමයි. තේරෙනවානේ ඉන්ද්‍රජාල මේ ධර්මයේ නැහැ. මැජික් නැහැ. එලි දැකපුවා වැඩකුත් නැහැ. මිනිකුණු දැකපුවා වැඩකුත් නැහැ. සක්‍රදීය දැකපුවා වැඩකුත් නැහැ. ඒවා මේ ධර්මයට අදාළ නැහැ. මොකද මහා බ්‍රහ්මියත් ඇදුවේ ආශ්‍රවමයි, සක්‍රදීයෝ හදන්නේත් ආශ්‍රවමයි. තේරුණානේ? ඔයගොල්ලෝ හදන්නේත් ආශ්‍රවමයි. මේ කියන්නේ ආශ්‍රව නැති තැනකට යන විදිය. ඒක තමයි සංසාර විමුක්තිය. ආශ්‍රව නැති තැනට යන විදිය හොයාගත්ත එකයි, ආශ්‍රව මුලින්ම නැති කරපු හිඳයි බුදුහාමුදුරුවෝ ආශ්‍රවලින් පිරිච්ච දේව බ්‍රහ්ම මාර කියන අයට උසස් කියලා දේවාති දේව මාරාති මාර බ්‍රහ්මාති බ්‍රහ්ම වෙනවා. තේරුණා නේද? කවුරු හරි ශ්‍රාවකයේ සතිපට්ඨානයේ වඩනවා නම් තවත් දෙවියෙක් වැඩක් නැහැ ඔයගොල්ලන්ට. දෙවියෙක්ගෙන් උදව්වත් නැහැ. සතර ආපායේ සත්ත්වෙක්ගෙන් යකෙක්ගෙන් කරදරවත් නැහැ. ඒවා ඔක්කොම ආශ්‍රව. හදපු ආශ්‍රව. කට්ටඩිය කපුව හදපු ආශ්‍රව. තේරුණානේ? එතකොට ඒකේ හිඳයි බුදුහාමුදුරන් හඳුන්වන්නේ දේවාති දේව මාරාති මාර බ්‍රහ්මාති බ්‍රහ්ම.
මේ පිටරේ බුදුහාමුදුරුවෝ කියන විදිහට සතරාධිපට්ඨානේ වඩලා රැක්කොත් අනිවාර්යෙන් කුකුල් පැටවෙනවා. තේරුණා නේද? ඒක පොරොන්දු වෙන්නේ බුදුහාමුදුරුවෝ කරන්න කියන්නේ බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයාගේ යුතුකම හරියට බුද්ධ වචනයට අනුව හැඩගැහිලා ජීවත් වෙන එකයි පුරුදු කරන එකයි. ඉතින් හැමදෙනාටම ඒ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයටම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන කරගෙන යන භාවනාවෙන් බලාපොරොත්තු වෙන ආකාරයටම ඔය ආශ්‍රවශය කරගැනීමට ශක්ති ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන අවසන් කරනවා. මේ සිදු කරගත්තා වූ සීලම කුසල් ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලාට අනුමෝදව වේවා කියලා සාදුකාරයකින් පින් අනුමෝදන් කරන්න. මිය පරලොව ගියා වූ සීලම ඥාතීන්ට මේ පින් අනුමෝදව වේවා කියලා සාදුකාරයකින් පින් අනුමෝදන් කරවන්න. ඒකම මේ පින්කම් මේ විදිහට සිදු කර ගැනීමට විශාල පිරිසකගේ සහයෝගය ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම වැඩවර වාසය කරන හාමුදුරන් වහන්සේලාගේ, ඒ වගේම කොළඹ විපස්සනා භාවනා සමිතියේ ඒ කාර්ය මණ්ඩලයේ සෑම දෙනාගෙන් සේවක මණ්ඩලයේ, ඒ වගේම දානමාන ආදී ගිලම්පස ආදී දේවල් වලට දායකත්වයේ දරුවා වූ සෑම දෙනාට, මේ වගේම ප්‍රවාහන ආදී දේවල් වලින් පහසුකම් සැකසුවා වූ සෑම දෙනාට මාත් අපි සෑම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට අද දවසේ සිදු කරන සියලුම කුසල් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දැන් පන්සල් සමාදන් වෙන පින්වතුන් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, පානාති පාතා වේරමණී තික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන වේරමණී තික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී තික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී තික්ඛාපදං සමාදියාමි, සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී තික්ඛාපදං සමාදියාමි, හොඳයි හොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වඩ්ඩාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.